සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්න අපේ ට්‍රේන් විපරම YouTube channel එකට. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් subscribe button එක click කරලා ඒකේ යහ පැති තියෙන bell button එක click කරලා අපිව subscribe කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යන්න. M4 පන්ති ඩීසල් එන්ජිම හඳුන්වා දිය හැකි අපේ දුම්රිය සේවයේ සතු බදා සාර්ථක දුම්රිය එන්ජින් වර්ග අතුරින් තවත් එක් සාර්ථක එන්ජිමක් ලෙසටයි. M2 සේවමයක් ගෙන්වූදා පටන් ඉතා සාර්ථක ලෙස සේවය සපයන කාර්යක්ෂම එන්ජිමක්. වඩාත්ම වැදගත් කාරණා වනුයේ ආනයනය කරන ලද සියලුම M4 එන්ජින් මේ වන විටත් ඉතා සාර්ථක ලෙස ධාවනයේ යෙදීමයි. මෙය කැනඩාවේ මොන්ට්‍රියල් ලොකෝමොටිව් වර්ක් සමාගමේ නිෂ්පාදනයක්. ඕගලන්ට මේ එන්ජින් එක ගැන විස්තර ඕගොල්ලන් ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන්. ඉතා අධිබලයක් සහිත මෙම M4 එන්ජින් බොහෝ විට යොදා ගන්නේ අධිබලයක් අවශ්‍ය සහ ශීඝ්‍රගාමී දුම්රියන් සඳහා. උදාහරණයක් ලෙස යාල් දේවි දුම්රිය සඳහා බොහෝ විට යොදා ගන්නුවේද මේ වර්ගයේ එන්ජිම. අප රටට ගෙන්වූ එන්ජින් 14ට 5 ආකාරයෙන් නම් යොදා ඇත. 743 මඩු, 744 සීගිරි, 745 රුවන්වැලි, 746 නමුණුකුල, 747 කැලණි, 748 වලවේ, 749 දුම්හිඳ, 750 ඉසුරුමුණි, 751 දියලුම, 752 පේදුරුතුඩුව, 753 සමනල, 754 මැණික්, 755 මහවැලි, 756 ලක්ෂපාන. වර්තමානයේ භාවිත වන එන්ජින් අතරින් මේ තරමක් දිගින් වැඩි එන්ජිමක් වන අතර එන්ජින් විශේෂයෙන් ගෙන්වා තිබුණු උඩරට මාර්ගයේ ධාවනය කිරීම සඳහායි. මෙය මුල් කාලයේ බදුල්ල දක්වා ධාවනය කර තිබුණා. එහෙත් උඩරට මාර්ගයේ මෙම එන්ජින් ධාවනය කිරීමේදී විවිධාකාර ගැටලු වලට මුහුණ දීමට මෙම එන්ජින් වලට සිදු වුණා. එයට හේතු වූයේ මෙහි වීල් බේස්, වීල් සෙට් එක ඉදිරි සහ පසුපස ඇක්සල් අතර දුර නැමැති කොටසේ දිග අඩි 11 ඇඟල් දෙකක් වීම. උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නම් වීල් බේස් උපරිම දිග අඩි 10යි ඇඟල් 7කට වැඩි නොවිය යුතුයි. වැඩි දිගකින් යුත් එන්ජිමක් ගමන් කිරීමේදී දුම්රිය පීලි ඈත් වී දුම්රිය මගට හානි සිදුවේ. උඩරට දුම්රිය මාර්ගයේ තිබෙන තියුණු වංගු සහිත බව මෙම ගැටලුවට හේතුවයි. මෙය විකල්පයක් ලෙස මෙම ස්ථානවල මාර්ගයේ පළල ඇඟල් 4 3කින් පමණ වැඩි කිරීමට බලධාරීන් තීරණය කළ මේ වන විට W1 ආදී අනිකුත් එන්ජින් ගමන් කිරීමේදී ගැටලු ඇතිවන බව එම අදහස් අත්හැර දැමීමට සිදු වූ බව කියවේ. එසේම M5 වර්ගයේ එන්ජින් මෙරටට පැමිණීමත් සමග M5 එන්ජින් වල උඩරට සේවය නිමා වූ බව තවත් මතයකි. එබැවින් වර්තමානයේදී මෙම එන්ජින් උඩරට මාර්ගයේ ධාවනය නොවේ. නමුත් අත්‍යවශ්‍ය නම් මහනුවර සහ නාවල පිටිය දක්වා ගැටලුවකින් තොරව ධාවනය කර හැක. වර්තමානයේදී අනිකුත් මාර්ගවල කැලණි සහ මාතලේ මාර්ගය හැර ඉතා සාර්ථකව ධාවනය කෙරේ. මෙම එන්ජින් පැටි කිලෝමීටර් 100කටත් වඩා වැඩි වේගකින් ධාවනය කිරීමේ හැකියාව සහිත මෙම එන්ජින් වල බලය HP 2000ක් තරම් වුවද ධාවනයේදී සිදුවන අනවශ්‍ය ගෙවීම අවම කර ගැනීම සඳහා එන්ජින් වල උත්පාදන බලය සීමා කොට ඇති බව කියවේ. ශ්‍රී ලංකාව හැරෙනකොට මෙම MLW වර්ගවල එන්ජින් කැනඩාව, අප්‍රිකාව, ටැන්සානියාව, ඉරාකය, බංගලාදේශය ආදී රටවල භාවිත කෙරේ. තවත් එක් වැදගත් කාරණාවක් වන්නේ මෙම එන්ජින් නිපදු කර්මාන්ත ශාලා වර්ෂ 2000 හෝ ඊට ආසන්න කාලයක ගින්ගෙන සම්පූර්ණේ විනාශ වීම නිසා එම සමාගම වසා දැමීමයි.